අද අපි කතා බහ කරන්න ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව. ජීවය සම්භවය වෙන්නේ නැත්තේ කොහොමද? ජීවය සම්භවය වීම කතා බහ කරද්දී බෞද්ධයින් නම් ඔගලන්ට කන වැටිලා ඇති මේ ත්‍රිපිටකයේ තියෙනවා හරි අපූර්ව සූත්‍රයක්. අග්ගඤ්ඤ සූත්‍රය. මේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ජීවය කොහොමද සම්භවය වෙන්නේ නැත්තේ කියලා. මම දන්න විද්‍යාවට සම්බන්ධ මහතුරු දෙන්නේ මේක මේ විද්‍යාත්මක පදනමකින් කතා බහ කරා. ඉතින් ඒක නිසා මමත් කල්පනා කරා මේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන කරුණු කාරණා විද්‍යාත්මක පදනමකට දාන්න පුළුවන්ද කියලා කතා බහ කරන්න ඕනේ කියලා වීඩියෝ එකක් කරන්න. ජීවය කොහොමද සම්භවය වෙන්නේ නැත්තේ? විද්‍යාව තුළ මොනවද කතා බහ වෙන්නේ? අග්ගඤ්ඤ සූත්‍රයේ මොකද්ද කතා බහ වෙන්නේ? ඒක විද්‍යාත්මක පදනමකින් කතා බහ කරන්න පුළුවන්ද? ඒ වගේම තමයි මේ වීඩියෝ එක කොටස් දිගයි. කොටස් වලට කඩනවා. මොකද්ද මේ ඒබයෝජෙනසිස් කියලා විද්‍යාව තුළ කතා බහ වෙන්නේ? අපේ මේ වීඩියෝ එකේ තියෙන මාතෘකා තුල අපි කතා බහ කරනවා ඇරිස්ටෝටල් ගේ මතය ස්පොන්ටේනියස් ජෙනරේෂන්. අපේ ආත්මමත් මේක පරීක්ෂණාත්මකව ඔප්පු කළා. ඒක න කතා කරනවා. අග්ගඤ්ඤ සූත්‍රය කතා කරද්දී අර විද්‍යාවට සම්බන්ධ ගුරු විද්‍යාවට සම්බන්ධ මහතුරු දෙන්නගෙම කතාවත් පොඩ්ඩක් කතා බහ කරනවා. ස්පොන්ටේනියස් ජෙනරේෂන් වගේම අපිට කතා බහ කරන්න තියෙනවා මේ වෝම් වෝටර් පොන්ඩ්ස්, එහෙම නැත්නම් ප්‍රයිමෝඩියල් සුප් තියරි එක, රස පොළව, ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ වගේම තමයි හයිඩ්‍රෝතර්මල් වෙන්ට්ස් ආශ්‍රිතව ජීවය බිහි වෙන්නේ නැති, ඒ ගැනත් අපි කතා බහ කරනවා. මිල යූරි එක්ස්පෙරිමෙන්ට් එක, ඇලෙක්සැන්ඩර් ඔපාරින් මහත්තයාගේ අයිඩියා එක. ඒ වගේම තමයි අපිට කතා බහ නොකරම බෑ ජීවය මෙහි විතරක් නෙමෙයි සම්භවය වෙන්නේ නැති, සමහර විට ජීවය පිටින් එන්නේ නැති පැන්ස්පර්මියා තියරි එක, කොස්මොසොයික වාදය කියලා ඒ දවස්වල කිව්ව 800 ගණන් වල කතා බහ වුණා. විශේෂයෙන්ම අපි කතා බහ කරනවා ඩිරෙක්ටඩ් පැන්ස්පර්මියා. ඉතින් කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ වීඩියෝ එකේ. සමහර වෙලාවට මේ ආගම සම්බන්ධයෙන් කතා බහ කරන දේවල් වලට ඔයාලා එකඟ වෙන්න පුළුවන්, එකඟ නොවෙන්න පුළුවන්. කොහොම වුණත් අපි බලමු මේ වීඩියෝ එක මොනවද ඔයගලන්ට අහුල ගන්න තියෙන්නේ. මේක සාකච්ඡාවක්, ඔයාලත් එකතු කරගෙන ඉස්සරහට අරන් යන. වීඩියෝ කතා වීඩියෝ අරන් එනවා අවුරුදු 10කට වැඩි කාලයක් පුළුල්ලේ. විද්‍යාව තමයි අපේ ප්‍රධානම මාතෘකාව. ඉතින් දැන් අපි ආගම සම්බන්ධයෙන් දර්ශනය පිළිබඳවත් කරුණු කාරණා කතා බහ කරනවා. ඉතින් මෙච්චර කලක් අපි වීඩියෝ කතාවල වීඩියෝස් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න ඕනේ. පහුගිය වීඩියෝ එක අපි කතා බහ කරේ මේ විද්‍යා ගුරුවරු දෙන්නේ පරිණාමය පිළිබඳව කතා කරපු මාතෘකාවන් පිළිබඳව, මේ විද්‍යා මේ පරිණාමය තුල තියෙන නිවැරදි නොවන මතයන් ගැන ඒකෙදි සාකච්ඡා කරා. ඉතින් කොහොම වුණත් මේ අපේ පෘථිවිය මත ජීවීන් විශේෂයන් බිලියන ගණනක් ඉන්නවානේ. ඉතින් ඇයි මෙහෙම ජීවී විශේෂයන් බිලියන ගණනක් ඉන්නේ කියන එක මිනිස්සුන්ට එදා ඉඳලම ලොකු කුතුහලයක්. ඉතින් මේකට කරුණු කාරණා හේව්වා. විද්‍යාඥයින් බොහොමයක් මේ ගැන වැඩ කටයුතු කරා. අපි ගිය වීඩියෝ එකෙන් කතා කරා ලැමාග්ගේ අයිඩියා එක. එතකොට ලැමාග්ගේ අයිඩියා එක හිමින් යට ගිහිල්ලා ඩාවින් මහත්තයාගේ ඩාවීනියන් වාදය කතා බහ කරා. දැන් අපි දන්නවා විද්‍යාව තුළ මේ විද්‍යාවේ දියුණුවත් එක්ක තියෙන ජානමය තාක්ෂණයත් සහ පොසිල සොයා ගැනීමත් එක්ක ඇයි මේ පෘථිවිය මත මේ තරම් ජීවී විශේෂ ගොන්නක් ඉන්නේ කියන එකට නිවැරදි අයිඩියා එක අපි දන්නවා. මොකද්ද මේක වෙන්නේ නැත්තේ කියන එක අපි දන්නවා. ඒක සිද්ධ වෙන විදිය විග්‍රහ වෙනවා මේ ඩාවීනියන් වාදය තුළ. ඒක දැන් ගොඩක් ඩිවලොප් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි දන්නවා මොකද්ද මේක, කොහොමද මේක වෙන්නේ නැත්තේ කියන කාරණාව. තවත් හොයාගන්න කරුණු කාරණා තියෙනවා. නමුත් අපි දන්නවා නිවැරදි ක්‍රමය. නමුත් ගැටලුව තියෙන්නේ මෙතනයි. මේ ජීවයේ මේ තරම් විශේෂ ප්‍රමාණයක් තියෙන විදිය හැදිච්ච විදිය දැනගත්තත් ජීවය මූලිකව කොහොමද සම්භවය වෙන්නේ නැත්තේ? කොහොමද මේක ස්ටාර්ට් වෙන්නේ නැත්තේ කියන එක ලොකු ගැටලුවක්. ඉතින් මෙහෙම ගැටලුකාරී අවස්ථාවක විද්‍යාව තුල නම් විවිධ මතයන් තියෙනවා. එහෙම මතයන් ඒ විද්‍යාඥයින් සහ ඒ කණ්ඩායම් මොන මතයේද නිවැරදි කියලා තමන්ගේ තර්ක ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා, නිරීක්ෂණයන් තියෙනවා. නමුත් අර පරිණාමය වගේ නියමාකාර විදිහේ පිළිගත්තු මතයක් මේ ජීවයේ බිහිවීමට නැහැ. ඒක ඊතරම් ලේසි නෑ වැඩි හොයා කියාගන්න, දැන කියාගන්න. මොකද මේක අතට වසර බිලියන 3.5කට විතර කලින් තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ පෘථිවිය මත. ඉතින් ඒ කාලයට ටයිම් ට්‍රැවල් කරනවා කියලා කියන්නේ ඉතාමත් ලේසි වැඩක් නෙමෙයි. කරුණු කාරණා හොයාගන්න හරිම අමාරුයි. මොකද පොසිල යන්නේ එහෙම නැහැනේ. ඉතින් අපි
තර්ක කළා හොයාගන්න ඕනේ කොහොමද ඒ කාලේ මේ ප්‍රයිමෝඩියල් ඈර්ත් එක තියෙන්නේ නැත්තේ. ඒක හොයාගෙන තමයි ඉතින් මේ වැඩේ කරන්න ඕනේ. ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක නිසා තාම මේක නිවැරදි අයිඩියා එකක් නැහැ කොහොමද කියලා විද්‍යාව තුල මේක හඳුනාගත්තේ. නමුත් විවිධ අයිඩියාස් තියෙනවා. මම මේ වීඩියෝ එකේ කතා කරන අයිඩියාස් වල කිහිපයක් කතා කරන්නේ. නමුත් බොහෝමයක් අයිඩියාස් තියෙනවා අපිට හොයාගන්න, දැන කියාගන්න, දරුවෝ මේ දරුවෝ ඉගෙන ගන්න පාසල් යන ළමුන් මේ ගැන හොයන්න ඕනේ. ඉතින් කරුණු ටිකක් විතරයි අපි කතා බහ කරන්නේ. මේ ජීවය නන් අජීවී දේවල් වලින් ජීවයේ බිහිවීම විද්‍යාව තුළ විග්‍රහ කරනවා ඒ බයෝජෙනිසිස් කියලා. ඉතින් මෙන්න මේ කාණ්ඩේ මේ කැටගරි එක තුළ තමයි විවිධ මාතෘකා යටතේ විවිධ පුද්ගලින් විවිධ මත මතාන්තර අරගෙන ඉන්නේ. දැන් මේක අපි ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. ජීවයේ බිහිවීම එක්ක පෘථිවිය මත ජීවය බිහි වෙන්න පුළුවන් නේ ඕනම කෙනෙකුට හිතන්න පුළුවන්. මේක පෘථිවිය මත කෙසේ හෝ ජීවය බිහි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක කොහේ හරි ඉඳලා එන්නේ නැති. විශ්වයේ වෙන ග්‍රහලෝකයක ඉඳලා මෙහෙට එන්නේ නැති. මේ ප්‍රධාන මතයන් දෙක ජීවයේ බිහිවීම ජීවයේ මේ අද දකින්න මේ ජීවයට මේ උත්තර බඳින්න මේ කාරණා දෙක ගොඩවල් දෙක විදියට අරගෙන එනවා. මේ කොහේ හරි ඉඳලා ඈත ඉඳලා එන්න පුළුවන් කියන මතය කතා බහ වෙන්නේ පැන්ස්පර්මියා තියරි එක කියලා. ඒ දවස්වල නම් මේක කතා වුණා කොස්මොසොයික වාදය කියලා. ඒක දැන් මේ විදියට කතා වෙන්නේ 800 ගණන් වල මේ විද්‍යා ගුරුවරයෙක් මම දැක්ක කොස්මොසොයික වාදේ. මම හිතන්නේ විද්‍යා පොත්වල එහෙම වෙන්නේ නැති තියෙනවා ඇත්තේ. නමුත් ඒක දැන් මේ විදිහට නෙමෙයි කතා වෙන්නේ පැන්ස්පර්මියා තියරි එක කියලා. එදා ඉඳලම මිනිස්සු කල්පනා කරානේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ ඇරිස්ටෝටල්ගේ මතය ගොඩක් ප්‍රචලිතව තිබුණා. ඉතින් අපි වුණත් ඒක ගැන දන්නවා. ඒක කතා වුණේ ස්පොන්ටේනියස් ජෙනරේෂන් කියලා. ඒ කාලේ හිතුවා ජීවයේ සමහර විට එක පාරට පොප් වෙන්න පුළුවන්. ඒක ඉතින් අපිට උනත් හිතන්න පුළන්නේ අපේ ආත්තම්මගේ පරීක්ෂණය. අපේ ආත්තම්මා ඒ දවස්වල මේ හාල් අරන් ආව ගෙදර. අපේ ගෙදර තිබුණේ මේ හරිම මේ හියුමිඩිටි තියෙන තැනක, මේ ජලවාෂ්පපි තියෙන තැනක කඳු ගැටයක් මත වටේම ගස්කොළන් ගඟ තියෙන වගේ අයිනේ. ඉතින් හරිම හියුමිඩ්. අපිට කෑම එකක් තියාගන්නවා කියන්නේ බේරගන්න හරිම අමාරු කෑම ජාති. ආත්තම්ම මේ හාල් මුට්ටයක් අරන් ආවම ඕක හාල් ටික අරගත්තට පස්සේ ඕක හොඳට තදලා ගැට ගහලා බැඳලා පෝරවරුවල දාලා තමයි තියාගන්නේ. කොහොම තියාගත්තා සතියක් දෙකක් යද්දි මෙන්න බොලේ ගුල්ලු ගහනවා, අතමට මල පයින්නවා. යකෝ මේ මුම්මේ ඕපපාතිකව පහළ වෙනව නේද කියලා තමයි උන්නේ දවස්වල කෑ ගහන්නේ. මේ තරහ යනවා ආත්තම්මට. ඉතින් මේ ඕපපාතිකව බිහි වෙන්න පුළුවන් ජීවයක්. ඉතින් මේක අපි හැමෝම දන්නවා, අපි දැකලා තියෙන කොයි තරම් වහලා ටයිට් කරලා තිබ්බත් මේ කෑම જાති මේවයි තුල පණුව ගහනවා, ගුල්ලු ගහනවා, පුස් හැදෙනවා, ජීවය බිහි වෙන්න පුළුවන් අහුරලා තිබ්බා. ඉතින් මේක තමයි ස්පොන්ටේනියස් ජෙනරේෂන්. එක ඒ මතයට මේ අයිඩියා එක සපයන්නේ නැත්තේ. ඇරිස්ටෝටල් ඒ දවස්වල කිව්වා ස්පොන්ටේනියස් ජෙනරේෂන් මේව බිහි වෙන්න පුළුවන් ජීවය එකපාරට. හුඟක් අය ඒ තර්කය පිළිගත්. මේ 18 වන සියවස විතර වෙනකම් මේ මතය ගොඩක් ප්‍රචලිතව තිබුණා මේ දර්ශනීය විද්‍යාව තුළ. ඉතින් ඔන්න 1924 දී විතර මේ ඒ වෙනකොටත් මේ විවිධ අයිඩියාස් තිබ්බා. ප්‍රධාන වශයෙන්ම ඇලෙක්සැන්ඩර් ඔපාරින් මහත්තයා සහ තවත් විද්‍යාඥයන් කිහිප දෙනෙක් මේ 1924 දී විතර මේ එතුමා කිව්වා මේක මේ අජීවී දේවල් වලින් තමයි මේක බිහි වෙන්නේ නැත්තේ. සමහර විට මේක මේ ඈර්ලි ඈර්ත් එකේ මේ අදට වසර බිලියන 3.3කට 4කට කලින් මේ ඈර්ලි ඈර්ත් එකේ තිබිච්ච මේ උණුසුම් මේ මඩ වගුරු වගේ වගුරු වල තිබිච්ච රසායනිකයන් මගින් ඒ රසායනිකයන් ඉවෝල් වෙලා පරිණාමය වෙලා හිමින් වෙන්න ඇති මේ ජීවයට අවශ්‍ය මූලික බීජයන් හැදෙන්න ඇති කියලා. ඉතින් මේක මේ වෝම් වෝටර් පොන්ඩ්ස් එහෙම නැත්නම් ප්‍රයිමෝඩියල් සූප් තියරි එකක් විදියට ඔන්න ඊට පස්සේ ගොඩක් ලොකුවට කතා බහ වෙන්න ගත්තා. එතකම්ම අර මම මුලින් කිව්වා වගේ තිබුණේ මේ ස්පොන්ටේනියස් ජෙනරේෂන් කියන අයිඩියා එක. දැන් ඔන්න මේ අයිඩියා එක ආවට පස්සේ විද්‍යාඥයින් මේ පිළිබඳව හුඟක් හොයන්න ගත්තා. අපිට මතකයි 1952 53 විතර මේ යූරි මිලර් පරීක්ෂණය හැමෝම අපි දන්නවා. ඉතින් මේ යූරි-මිලර් පරීක්ෂණයේදී මේ මහතුරු දෙන්නා මේ උත්සාහ ගත්තා මේ ප්‍රයිමෝඩියල් සූප් එක හදන්න විද්‍යාගාර තුල. මේ විදිහට අදටත් විද්‍යාගාර තුල මේ
ජීවය ඇති කරගන්න පුළුවන්ද කියලා බලනවා මේ අජීවී රසායනිකයන්ගෙන්. ප්‍රධාන වශයෙන් අපි උත්සාහ ගන්නවා හදන්න පුළුවන්ද කියලා මේ සෙල්ෆ් රෙප්ලිකේට් වෙන්න පුළුවන් රසායනිකයන්. දැන් අපි දන්නවා අපේ ජීවයේ ප්‍රධානම දෙයක් තමයි මේ සෙල්ෆ් රෙප්ලිකේට් වෙන්න පුළුවන් එක. මේ සෛල වගේ තාමත්ම ප්‍රාථමික ජීවියට පුළුවන් එයාගේ කොපියක් හදාගන්න. ඇත්තම සෛලය කියලා බැලුවත් ඒකේ තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි, රසායනික මල්ලක්. අපි දන්නවා මේ සෛලය තුල තියෙන ප්‍රධානම දේ අපේ අපිට ජීවියට වැදගත් වෙන DNA RNA. මෙන්න මේ අණු තමයි මූලික වශයෙන් වැඩ කටයුතු කරන්නේ. එන්සයිම සහ විවිධ තවත් රසායනිකයන් එක්ක එකතු වෙලා තමන්ගේ තමට කොපියක් හදාගන්න. මෙන්න මේ සෙල්ෆ් රෙප්ලිකේට් වෙන්න පුළුවන් සංකීර්ණ රසායනිකයක් හදාගන්නේ කොහොමද? එහෙම ඉබේ හැදෙන්න පුළුවන්ද තියෙන මේ මූලික ප්‍රාථමික රසායනික ද්‍රව්‍යයන්, උදාහරණයක් වලින් ඇමයිනෝ අම්ල සහ වෙනත් නයිට්‍රික් අම්ල එකතු වෙලා සෙල්ෆ් රෙප්ලිකේට් වෙන්න පුළුවන් රසායනිකයක් හැදෙන්න පුළුවන් කියලා අයිඩියා එක අරන් ආවනේ ඇලෙක්සැන්ඩර් ඔපාරින් මහත්තයා අරන් ආවා. ඒ වගේම මේ යූරිමිලර් පරීක්ෂණයේදී පැහැදිලි කරගන්න උත්සාහ කළා. මේ විදියට තමයි ඔන්න දැන් මේ මතය ඩිවලොප් වෙලා ආවේ. මේක වෙන්නේ ඇත්තේ අර මේ ප්‍රයිමෝඩියල් සූප්, අර රස පොළොව කියන පොළොව මත මේ පොන්ස් වල තමයි ඔන්න මේක හැදෙන්නේ ඇත්තේ කියලා ඔන්න මේ මතේ ඊට පස්සේ දිනු වී කියන ආවා. ඊට පස්සේ දැන් විද්‍යාඥයන් තවත් මේ පිළිබඳව පරීක්ෂණ කරන්න ගත්තා. විවිධ අංශයන් ඔස්සේ මේක වැඩි දියුණු කරන්න ගත්තා. ඇත්තටම මේ ප්‍රයිමෝඩියල් සූප් එකක් තුල වෙන්නේ නැද්ද මේ ජීවය ඇති වෙන්නේ නැත්තේ? දැන් විද්‍යාඥයන් උත්සාහ ගන්නවා මේ ඇත්තටම මේ ප්‍රයිමෝඩියල් සූප් එකක මේ තරම් සංකීර්ණ සෙල් ප්‍රෙප්ලිකේට් වෙන්න පුළුවන් RNA DNA හැදෙන්න බෑ කියලා බොහොමයක් අය ඔන්න මත පළ කරනවා. ඒකට අදාළ මේ එන්සයිම, ඉතින් අපිට මේ DNA RNA හැදෙන්න සෙල් ප්‍රෙප්ලිකේට් වෙන්න එන්සයිම ඕන, තවත් විශේෂ සංකීර්ණ රසායනික ද්‍රව්‍යයන් ඕන. මේ බේසික් ඇමයිනෝ අම්ල හැදිච්ච හැටි යූරිමිලර් පෙන්නුවට මේ බේසික් එක හැදුනා පෙන්වීම මේ ජීවේ ඇතිවීම පෙන්නුම් කරන්නේ නැහැ. මොකද අනිවාර්යෙන් එහෙමනම් යූරිමිලර් හරි හෝ වෙනත් විද්‍යාඥයෙක් පෙන්වන්න ඕනේ මේ බේසික් අර ප්‍රයිමෝඩියල් පොන්ඩ් එක වගේ රසායනාගාර පරීක්ෂණයක මේ තියෙන යූරිමිලර් පරීක්ෂණය මේ වගේ එකක මේ සංකීර්ණ දේවල් හදාගන්න පුළුවන්ද කියලා පෙන්වන්න ඕනේ. ඒ තර්කය හරිනම් එහෙම කරගන්න බැරි වුණා. ඒක නිසා මේ ප්‍රයිමෝඩියල් සූප් තියරි එක දැන් තරමක් අයින් වෙගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා වුණා දැන් තවත් මතයක් ඇවිල්ලා තියෙනවා මේක වෙන්නේ නැත්නම් මේ පොන්ස් වල නෙමෙයි මේ මූදු පතුලේ මේ හයිඩ්‍රෝතර්මල් වෙන්ට්ස් ආශ්‍රිතව වෙන්නේ නැති කියලා. දැන් ඔන්න තව මතයක් එනවා. මේ දකින්නේ මේ හයිඩ්‍රෝතර්මල් වෙන්ට්ස්, ඒ කියන්නේ මේ මූදු පතුලේ පෘථුවි මේ ක්‍රස්ට් එක ක්‍රැක් වෙලා අන්න එතනින් මේ පෘථුවි කෝ එකේ මැද්දේ තියෙන මේ රසායනිකයන් පෘථුවි උඩට ඇවිල්ලා ඒ මේ වෙන්ට් ආශ්‍රිතව ඉතාමත්ම සශ්‍රීක කලාපයක් හැදෙනවා අධික රසණයත් එක්ක. සමහර විට මෙන්න මේ මූදු පතුලේ වෙන්නේ නැති මේ අපි හිතන ආකාරයේ සෙල්ෆ් රෙප්ලිකේට් වෙන්න පුළුවන් මේ රසායනිකයන් හැදෙන්නේ නැති. අන්න ඒ විදිහට තමයි මේ ජීවයේ මේ මුලින්ම බිහි වෙන්නේ නැත්තේ කියලා ඔන්න දැන් තව මතයක් අරන් එනවා හයිඩ්‍රෝතර්මල් වෙන්ට්ස් ආශ්‍රිතව මේ කතා බහ වෙන තියරි එක. දැන් ඔන්න ඔය ආකාරයට මේ ඒ බයෝජෙනිසිස් එකට විවිධ මතයන් තියෙනවා. තාම එකක්වත් හරියට ඔප්පු වෙලා නැහැ. ඒ වගේම තමයි මේක සමහර විට මේ විශ්වයේ වෙනත් කොහේ හෝ තැනක ඉඳලා මෙහෙට එන්නේ නැති. දැන් විද්‍යාඥයන් උත්සාහ ගන්නවා මේ පිටතින් එන මේ අභ්‍යවකාශ වස්තුන් වල ඇත්තටම හොයාගන්න පුළුවන්ද මේ සෙල්ෆ් රෙප්ලිකේට් වෙන්න පුළුවන් මොලිකියුල්ස් තිබුණද කියලා හොයාගන්න ලොකු උත්සාහයක් ගන්නවා. මොකද මේ පෘථිවිය බිහි වෙන්නේ විශ්වය බිහි වෙලා වසර බිලියන ගණනාවක් ගියාට පස්සේ. වසර දැනට වසර බිලියන 7ක් විතරනේ මේ පෘථිවියේ ආයුෂ. නමුත් විශ්වය දැනට වසර බිලියන 13.7ක් විතර පරණයි. ඒ කියන්නේ කාලයක් තිබුණා අපිට මේ විශ්වයේ වෙනත් කොහේ හෝ තැනක ජීවය ඇති වෙන්න අපිට කලින්. එහෙම ඇති වුණා නම් බේසික් ජීවයක් සමහර විට මේ ඒ තිබිච්ච ප්ලැනටරි සිස්ටම්ස් කැඩිලා බිඳලා යද්දි ඒවායින් විසිවෙච්ච කෑලි මේ අන්තර්විශ්වීය කලාපය තුළ ගහගෙන ඇවිල්ලා සමහර විට පෘථිවිය මතට වැටිලා පෘථිවිය මත මේ සෙල්ෆ් රෙප්ලිකේට් වෙන්න පුළුවන් මේ ජීවයේ බීජයන් හටගන්න ඇති. ඒ වගේම තමයි අපි කතාබහ කරන්න පුළුවන් විද්‍යාඥයින් දැනටමත් කතාබහ කරනවා සමහර විට අපිට කලින් ඇතිවෙච්ච ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකක් මේ දකින්නේ ඔයගොල්ලෝ මේ ඒගොල්ලන්
ගේ සීඩ්ස් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ ඩිරෙක්ට් කළා සමහර විට අපිට එවපු ජීව බීජයන් වෙන්නත් පුළුවන්. මේගොල්ලෝ දකින්නේ මේ පොන්ස් මත තියෙන මේ කුඩා ස්පේස් ක්‍රාෆ්ට් කැප්සූල්ස් වගේ. ඉතින් කොහොම වුණත් මේ ඩිරෙක්ටඩ් පැන්ස්පර්මියා සමහරට මේ ඉන්ටෙලිජන් ලයිෆ් එකක් අපිට ඩිරෙක්ට් කරන්න නැති මේ බීජයන් ඒගොල්ලන් මොකක් හෝ හේතුවක් නිසා. ඒ මතයත් අද ඉතාමත්ම ලොකුවට කතා බහ වෙන මතයක්. අපි වුණත් අපේ බීජයන් මේ විශ්වය පුරා වෙන තැන්වලට යවන්න උත්සාහ කරනවා. මොකද අපිට වෙන විශ්වයේ වෙනත් තැනකට යන්න එක අමාරුයි මේ ජීවයකට. නමුත් ජීවයේ මූලික බීජයන් අපිට කැප්සූල් වල දාලා ඒවා අර අන්තර්විශ්වීය රේඩියේෂන් වලට මුහුණ දෙන ආකාරයට සකස් කරපු මැෂින් වල දාලා ඩිරෙක්ට් කරන්න පුළුවන් අපි හොයාගන්න සස්ත්‍රීක ප්ලැනට් වලට. ඒක ලේසි අපිට එහි ට්‍රැවල් කරනවට වඩා. ඉතින් එහෙම දෙයක් නිසා වෙන්න ඇති මේ ජීවය බිහි වෙන්නේ නැත්තේ කියලාත් අයිඩියාස් තියෙනවා. එහෙම වුණොත් ඒ මතය ඔප්පු කරලා පෙන්නුවොත් අපි ඇත්තටම ඒලියන්ස්ලා. හරි අපුරු ඒ තර්කය. ඉතින් දැන් මේ අපි තර්ක බොහොමයක් කතා බහ කරා. මොකද මේකට නිවැරදි තර්කයක් නැහැ මේකයි කියලා පෙන්නපු මේ ජීවයේ බිහිවීම. විවිධ මතිමතාන්තර තියෙනවා. මේක පැන්ස්පර්මියා නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම තිබි සිදුවෙච්ච ඒ බයෝජෙනිසිස් නිසා වෙන්න පුළුවන් මේ ජීවයේ අපි මේ සම්භාව්‍ය ඇතිවීම සිද්ධ වුණේ. දැන් ඔයාලට තේරෙනවා විද්‍යාව තුළ මේක ගැටලුකාරී. එක එක විදිහට හොයන්න ගන්නවා. දැන් යමෙක් දැන් අපේ ආගම් තුළ තියෙන මතයක් මේ වගේ නිවැරදි ලෙස ඔප්පු නොකරපු විද්‍යාත්මක මතයකට දාන්න උත්සාහ ගන්නවා නම් ඒක හරි කියලා ඔයගලන්ට හිතෙනවාද? ඒක නිවැරදි නෑ. නමුත් මේ ලංකාව තුළ ඉන්න මේ විද්‍යාවට සම්බන්ධ ප්‍රධාන මහත්තුරු දෙපළක් මේක කරන්න උත්සාහ ගත්තා. මට මතකයි මම පුංචි කාලේ මම මේ ඉස්කෝලේ යන කාලේ මේ ආගම පිළිබඳව ලොකු හැඟීමකින් මගේ ආගම තමයි හරි කියලා පෙන්වන්න උත්සාහ ගන්න කාලයක් තියෙනවනේ අපි හැමෝටම. අන්න ඒ කාලේ මේ පෝය දවසට ජාතික රූපවාහිනියට එනවා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේ ආචාර්යවරේ හොඳ මහත්තයෙක්. දන්නවා කවුද මේ කතා බහ කරන්න කියලා. මේ තාරකා විද්‍යාව පිළිබඳව කතා බහ කරන මහත්තයෙක්. ඒ කාලේ දැනට අවුරුදු 25කට 30කට උඩදී මේ පරිගණක තාක්ෂණයේ තරම් දියුණු නැති නිසා මෙතුමා එනවා print out අරගෙන මේ galaxies වල local clusters වල මේ රූප සටහන් print කරන් ඇවිල්ලා කැමරේ එකට අල්ලලා පෙන්වලා කතා බහ කරනවා පොයේ දවසේ හාමුදුරුවොත් එක්කම ඉඳගෙන. මේ එතුමගේ කතා බහ මට හොඳට මතකයි. එතුමා කතා බහ කරේ මේ අගඤ්‍ය සූත්‍රයේ තියෙන මේ රස පොළව අර ප්‍රයිමෝඩියල් සූප් එකත් එක්ක ඇඳලා හා මේක තමයි මේ කතා බහ කරන්න කියලා එතුමා ඔන්න කතාව ওই විදිහට අරගෙන යනවා. අපේ ආගමේ තියෙනවා මෙහෙම අග්ගඤ්ඤ සූත්‍රේ. මේ තියෙන රස පොළව වෙන දෙයක් නෙමෙයි මේ ප්‍රයිමෝඩියල් සූප් එක. ඒක තමයි මේ කතා කරන්න කියලා එතුමා ඔන්න පැහැදිලි කරගෙන කතා බහ අරගෙන යනවා. හරිම අපූරුයි. ඉතින් අපිට මටත් හරි ලොකු ගැම්මක් ඇති වෙන්නේ ඉතින් එතුමාගේ කතා අහන්. කාලයකට පස්සේ ඔන්න දැන් අද ඉන්නවා තවත් හොඳ විද්‍යාගුරුවරේ. මේ මහත්තයා කියනවා මේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ මේ අර කොස්මසෝයික වාදයේ තියෙන අයිඩියා එක කියලා. මොකද ආබස්සර ඉඳලා කට්ටියක් මෙහෙට එනවනේ. ඒගොල්ලෝ තමයි මේ රස පොළොව ඇඟිල්ලෙන් කාලා මෙහි මේ ජීවීන් ප්‍රධාන වශයෙන් මේ මිනිස්සෙන් විදියට පරිවර්තනය වෙන්නේ. ඉතින් එතුමා ඒක දානවා හිමීට අර කොස්මසෝයික වාදයත් එක්ක විද්‍යාව තුල 1800 ගණන්වල කතා බහ වෙච්ච. මෙහෙම කතා බහ කරන එක නම් මට ඒ තරම් මම හිතන විදියට නම් මේ විද්‍යාව තුළ පිළි නොගත්තු මතයන් එක්ක මේ අග්ගඤ්ඤ සූත්‍රය හෝ තමන්ගේ ආගම තුළ තියෙන කතා බහ ආඳන්න යන එක ඒ තරම් වැදගත්කමකින් යුතු කාරණාවක් කියලා නම් මට පේන්නේ නැහැ. කොහොම වුණත් දැන් මේ කියවපු නැති යාළුවෝ ඉන්නවා නම් මම ඔයගලන්ට ආදරෙන් කියන්නේ මේ අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න. විනාඩි 15ක් 20ක් යද්දී ඔයගලන්ට කියවන්න පුළුවන්. ඒ වගේම තමයි මම වීඩියෝ එකට මේ ශ්‍රද්ධා ටීවී එකේ හාමුදුරු නමක් මේ අග්ගඤ්ඤ සූත්‍රය විග්‍රහ කරනවා. මොකද මේ ඒක හරි අපූර්වට විග්‍රහ කරනවා. අතින් දාලා ඒ උන්වහන්සේගේ මේ ෆ්ලේවර්ස් දාලා නෙමෙයි මේ විග්‍රහ කරන්නේ. ඒක ත්‍රිපිටකයේ තියෙන ආකාරයට ඒ විදිහටම විග්‍රහ කරනවා. ඔයගලන්ට කියවන්න කම්මැලි නම් ඒ වීඩියෝ එක බලන්න ලින්ක් එක ෂෙයා කරලා ඇති. මම උත්සාහ ගත්තේ ඒ උන්වහන්සේගේ වීඩියෝ ක්ලිප්ස් දාන්න බලාගෙන ගියා. මේක දාන්න බෑ. ඒක කොපිරයිට් දාලා මොනවද එහෙම තියලා මෙන්න මේ මැසේජ් එක දාලා තිබ්බා. ඉතින් මං උන්වහන්සේගේ මේ වීඩියෝ එකේ කොටස් අරගන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ බලන්න. මොකද මේක මේ
මම කියනවටවත් අර හාමුදුරු කියනවටවත් අහවල් රහතන් වහන්සේ කියනවටවත් නෙමෙයි උගලෝ පිළිගන්න උන උගලෝ කියවන්න ඕනේ මේක විද්‍යාව තුල වේවා ආගම තුල වේවා කියවන්නේ. එතකොට උගලන්ට තේරෙනවා මොකද්ද මේකේ ඇත්තටම තියෙන්නේ කියලා සිංහලෙන් තියෙනවානේ. නැත්තම් හාමුදුරුවරු හෝ මම හෝ කව විද්‍යාගුරුවරයා හෝ මේ විශ්වවිද්‍යාල ගුරුවරයා කියද්දී ඒගොල්ලන්ගේ ෆ්ලේවර්ස් තමයි ඔකේ තියෙන්නේ. මගේ උනත් වෙන්න පුළුවන් මේ මම දාපු ෆ්ලේවර්ස් වෙන්නේ නැති මේ තියෙනවා. ඒගොල්ලෝ නිවැරදි දේ බලන්න. මිනිස්සු ෆ්ලේවර්ස් දානවා ඒගොල්ලන්ට වාසි වෙන විදියට කියවන්නේ. කොහොම වුණත් බුදුහාමුදුරු සවත් නුවර පූර්වාරාමයේ ඉන්න කාලේ උන්න මේ සාමණේරය දෙනමක් මහාන වෙන්න ආපු දෙනමක් මේ වාසෙට්ට සහ භාරද්වාජ කියන මේ සාමණේර දෙනම මේ බුදුහාමුදුරු පූර්වාරාමයේ ඔය සක්මන් කර කර ඉන්නකොට ළඟට ගිහිල්ලා කතාවට වැටෙනවා. හාමුදුරු බුදුහාමුදුරු අහනවා දැන් මේ බමුණන් මේ ආක්‍රෝෂ පරිභවයම කරන්නේ නැද්ද? දැන් මේ බමුණු කුලින් ඇවිල්ලා මේ බුදුහාමුදුරු යටතේ මහාන වෙන්න උත්සාහ ගන්න එකට. ඉතින් මේ වාසෙට්ටයි භාරද්වාජයි කියන අතරම හරිම කරදරයි. මේ බමුණෝ ඒගොල්ලන්ට හරියට ආක්‍රෝෂ පරිභව කරනවා. මොකද බමුණෝ තමයි ශ්‍රේෂ්ඨ. ඒ කාලේ මේ ඉන්දියාව තුල ඒ කාලේ නෙමෙයි අදත් එහෙමයි. මේ හරියට මේ කුල ભેදය තියුණා. කුල හතරක් අපි කතා වෙනවනේ. ශාස්ත්‍රියන් ඉන්නවා, බ්‍රාහ්මණින් ඉන්නවා, වෛශ්‍යයන් ඉන්නවා, ශුද්‍රයින්. මේ ප්‍රධාන කුල හතරක් ඒ කාලේ තිබුණා. මේගොල්ලෝ අතර ඊටාමත්ම මට හිතෙන විදියට මේ ඊටාමත්ම මේ දරුණු ඝට්ටනයක් තියෙන්නේ නැති මේ කුල ભેදය. මොකද එහෙම මං කියන්නේ අද වුණත් මම මේ ඇමරිකාවේ වැඩ කරන්නේ මාත් එක්ක බොහොමයක් වැඩ කටයුතු කරන්නේ මේ ඉංජිනේරින් ෆීල්ඩ් එකේ මේ තාක්ෂණීය ෆීල්ඩ් එකේ ඉන්දියානුවන්. උගලෝ දන්නවනේ ඉන්දියානුවන් මේ ලෝකය ආක්‍රමණය කරලා තියෙන්නේ දැන් මේ තාක්ෂණය මේ ඔස්සේ. ඉතින් මේගොල්ලෝ මේ තරම් දියුණු වුණත් අද තාක් මම ඉතාම මේගොල්ලන්ගේ දකින්න ඉතාමත්ම තදට කුල ක්‍රමයේ තියෙනවා. ඒගොල්ලෝ එකම ප්‍රොජෙක්ට් එකේ එකම ගෲප් එකේ ඉන්න අනිත් කුලවල අය ඉතාමත්ම පහත් විදියට තමයි සලකන්නේ. කාන්තාවන්ට නිසි තැන ලබා දෙන්න උත්සාහ ගන්නේ නැහැ. ඉතින් අද කාලේ මෙහෙමනම් මේ දියුණු සමාජය තුළ මට හිතා ගන්න මේ අවුරුදු 2000 3000කට කලින් ඉන්දියාව තුළ මේ කුල ක්‍රමය කොයිතරම් දරුණුව තියෙන්නේ නැද්ද කියලා. ඉතින් ඇත්තනම් බුදුහාමුදුරු මේක දේශනා කරන්න උත්සාහ ගන්නේ මේ වාසෙට්ටටයි භාරද්වාජටයි මේ කුල ක්‍රමයෙන් වැටකන මිනිසුන් පිළිබඳව. ඉතින් කතාව පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ මේ ඇත්තටම මේ බමුණෝ මේ කියන විදිහට මේ මිනිස්සු එන්නේ මේ මහ බමුන්ගේ මුඛයෙන් නෙමෙයි. ඔයගලන්ට පේනවනේ කාන්තාවන් තමයි දරුව ප්‍රසූත කරන්නේ. කාන්තාවන් තමයි දරුවන්ට කිරි දෙන්නේ. කොහොමද එහෙම කියන්නේ මේ මහ බමුන්ගේ මුඛයෙන් එනවා කියලා. ඔන්න ඒ විදිහට ඉතින් කතාව පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ අග්ගඤ්ඤ සූත්‍රයේ ආරම්භ කරන්න මේ ලෝකේ ගැන කියද්දි කියන තාමත්ම කාලයකට පස්සේ මෙහෙන් කට්ටිය යනවා. එතකොට සප්ත සූර්යග්ගමන සූත්‍රයේ තමයි විග්‍රහ වෙන්නේ කොහොමද ලෝකේ විනාශ වෙන්නේ කියලා. සූර්යාවන් හතක් පායලා. ඉතින් අපි දන්නවා එහෙම වෙනවද නැද්ද කියලා. කොහොමුණත් අපි දන්නවා මේ පෘථිවිය මතින් නම් මිනිස්සු යනවා කියලා. ඉතින් සප්ත සූර්යග්ගමන සූත්‍රයේ විග්‍රහ වෙන විදිහටම නෙමෙයි විද්‍යාවෙන් තුලින් හඳුනගෙන තියෙන්නේ. ඉරවල් හතක් පායන්නේ නැහෙනේ. කොහොමුණත් මෙහෙ කට්ටිය යනවා ඔන්න ආබස්සරට. අබස්සර ඉන්නේ ධානයන් වඩපු අය. ඒගොල්ලෝ මේ අහසින් යන අය. ඒගොල්ලෝ සොයන් ප්‍රභා මේ ආලෝකයේ ඇඟෙන් ආලෝකයේ විහිදවනවා. හරි අපූර්ව ඇඳුම් ඇඳගෙන ඉන්නේ දිලිසෙන ඇඳුම්. අහසින් ගමන් කරන ගම. මේගොල්ලෝ කන්නේ වෙන දෙයක් නෙමෙයි සතුට. ප්‍රීතිය තමයි බක්කණේ කරන්නේ. ඉතින් මේ අය කාලෙකට පස්සේ හේ ඉඳලා එනවා මේ මෙහාට. ඇත්තටම ඉතින් අපි මේ සමහර වෙලාවට මම දැකලා තියෙනවා අර විද්‍යා ගුරුවරු එහෙම කතා බහ කරද්දි මේගොල්ලොත් මේ ජීවය කියලා දානවා. ඇත්තටම ජීවය කියලා දාන්න ක්‍රමයක් නැහැ. මේ දෙවිවරු, ඍෂිවරු, බ්‍රාහ්මයින්, පූතයින්, කුම්බාණ්ඩෙන්, යක්ෂයන්, ඒන්ජල්ස් මේගොලු ජීවය නෙමෙයි. අපි ජීවය දන්නවා. වර්ගය අභෝ කරනවා, සසනය කරනවා, බහිස්රාවය කරනවා, වර්ධනය වෙනවා, සමහර ජීවය නම් ගමන් කරනවා. මේ ඝන තත්වයේ මේ ෆිසිකල් පද්ධතියක් තමයි ජීවය කියලා කියන්නේ. අර දෙවිවරු සෘෂිවරු ඒගොල්ලෝ අපි ජීවේ විදිහට දාන්න බෑ. කොහොම වුණත් එහෙම මට කන වැටිලා තියෙනවා මේ විද්‍යාගුරුවරු පවා එහෙමයි ගැන කතා කරනවා. කොහොම වුණත් මේ ආබස්සර ඉඳලා කට්ටියක් මෙහෙට එනවා. ඇවිල්ලා මේගොල්ලෝ දකිනවා මේ රස පොළොවේ මේ අගඤ්ඤ සූත්‍රයේ විග්‍රහ වෙන විදිහට මේ සක්වල පෘථුවේ ජල කඳක් ඒ කාලේ හැටියට. මේක උඩ තියෙනවා මේ අර කිරිවල තියෙන යොදේ වගේ. කිරි උණු කරාම එන්නේ යොදේ. මේ වගේ රස පොළොවක් උටින්. ඉතින් මේ ආබස්සරින් ආපු සෙට් එකේ ඉන්න එක ලොල් එන්ටිටි එකක් මේක ඇඟිල්ලෙන් අරන් කනවා. ඔන්න එතකොට තමයි මේ තෘෂ්ණාව කියන එක ඇති වෙන්නේ.
දැන් මතක ඇති මේ ඕක දැන් අපි ක්‍රිස්තියානි ආගමේ බයිබලේ තියෙනෝනේ ජීවය බිහිවීම ඒක කිලින්ම කියලා තියෙනවා පටන් ගන්නකොට ජෙනසිස් 1 එක මේ දෙවියන් තමයි මේක මවන්නේ. ඉතින් මේ ආලෝකයේ අඳුරෙන් ආලෝකයත් වොයිඩ් එකක පෘථුවියත් මේ සියල්ල මවන්න දෙවියන්. ක්‍රිස්තියානි ආගම බයිබලයේ ආධාරණයි මට වඩා දන්නවා. මේ තහනම් ගස මතක ඇති තහනම් ගහ තියෙන ගෙඩි කෑවට පස්සේ තමයි ඔන්න ඒගොල්ලන්ටත් මේ සින් එක ඇති වෙන්නේ. ඉතින් ඒ වගේම ආබස්සර ඉඳලා මෙහේ ආපු අය මේ ප්‍රීති බක්කා මේ ධානයන් වඩපු අය අර රස පොළොව කෑවට පස්සේ ඔන්න ඒගොල්ලන්ගේ තෘෂ්ණාව ඇති වෙනවා. ඔන්න ඊට පස්සේ මේ රස පොළොව ටිකෙන් ටික වෙනස් වෙනවා. මේ රස පොළොව නැති වෙලා ගිහිල්ලා භූමි පට්ටප කියලා දෙයක් ඇති වෙනවා. හතු වගේ දෙයක්. ඒකත් කාලයකට පස්සේ මේ තෘෂ්ණාව මිනිස්සු මේ කාලා ඊට පස්සේ ඒකත් නැති වෙලා බදාලතා කියලා වැල් జాතියක් ඇති වෙනවා. ඒක කනවා. ඊට පස්සේ ඒ තෘෂ්ණාව වැඩි වෙලා මේවා කාලා ඊට පස්සේ ඇති වෙනවා මේ හැල්සහල්. හෝ ඇල්සහල් කියලා දෙයක්. ඉතින් ඒව කනවා. දැන් මේවා කාලා මිනිස්සුන්ගේ මේ තෘෂ්ණාවත් එක්ක මේ වෙද්දි මේ අනුවර්තනයත් එක්ක අර ඒ කාලේ තිබිච්ච නැති මේ ඉරු සඳු ඇති වෙනවා. ඊට පස්සේ ඍතු ඇති වෙනවා. සූර්ය මේ ආලෝකයෙන් අඳුර ඇති වෙනවා. ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ උන් ඔය තෘෂ්ණාවත් එක්ක තමයි ඕක ඇති වෙන්නේ. ඊට පස්සේ ගැහැණිය සහ පිරිමියා ඇති වෙනවා. මේ ස්ත්‍රී ලිංගය පුරුෂ ලිංගය ඇති වෙනවා. එතකොට දැන් මේ කාලේ මේ ස්ත්‍රී ලිංගයන් තිබුණේ නැහැ. දැන් ඉතින් අර ස්ත්‍රී ලිංගයේ එකපාරට අර තෘෂ්ණාවත් එක්ක මේ තියෙන දේවල් කාලා ඇති වුණාට පස්සේ ගැහැණිය පිරිමියා දිහා බලාගෙන ඉන්නවා. ඇස් පිය ගහන්න නැතුව පිරිමියා ගැහැණිය දිහා බලාගෙන ඉන්නවා. මොකද අලුත් දෙයක්නේ. දැකලා තිබුණේ නැහැ අර සොයන් ප්‍රභා කට්ටිය. මොකද මේ ස්ත්‍රී ලිංගයේ පුරුෂ ලිංගයේ තිබුණේ නැහැ. දැන් ඔන්න ඒක ඇති වෙනවා. ඇතුණාට පස්සේ දැන් ඔන්න රාගය කියන එක ඇති වෙනවා. තෘෂ්ණාව රාගය දැන් මේව ඇති වුණාට පස්සේ මිනිස්සු කාණ්ඩයන් උදලට කොටස් වලට බෙදෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඔන්න බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙනකොට තිබිච්ච ඔය මේ කුල ભેදයන් නැති වෙන්නේ. අර මහබඹුන් කියපු විදිහට නෙමෙයි. දැන් ඔන්න ඒ විදිහට තමයි වාසට්ටටයි බාරද්වාජටයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ කොහොමද මේ ජීවේ ඇති වුණේ කියලා. බ්‍රහ්මයන් කියන විදිහට මහබඹුන්ගේ මුඛෙන් නෙමෙයි ආවේ. ඔන්න ওই විදිහට තමයි ආවේ. අපි මේ ආබස්සරින් ඉඳලා ආපු අය. තෘෂ්ණාව ඊළඟට රාගය ඇති වුණා, ගැහණු පිරිමි ඇති වුණා, මේ ශෘතු ඇති වුණා, සූර්යා පෑවුවා, හඳ පෑවුවා, අර ඔක්කොම අර රස පොළොව කාපු ලොල් ඒ එන්ටිටි එක හින්දා තමයි ওই කතන්දරේ ওই විදිහට උනේ. නමුත් මේකෙදි විග්‍රහ වෙන්නේ නැහැ, මේ මට නම් හම්බුනේ නැහැ මේ සත්වයින් සහ මේ විවිධ විශේෂයන් කොහොමද හම්බුනේ කියලා. නමුත් කොහොමුණත් ඔය එක තැනකදී මම දැක්ක හම්බුණ එක තැනකදී ඔය අගංජ සූත්‍රේ හමු වෙනවා මේ කාන්තාවන්ට ඉතාමත්ම නරක විදිහට තමයි ඒ කාලේ මේ සමාජ කුල ක්‍රමයන් නිසා සැලකුවේ. එක තැනකදී සඳහන් වෙනවා මේ ගොම වලින් පවා කාන්තාවන්ට ගැහුවා, දූවිලි වලින් ගහනවා. ඒ තරම් පහත් කුල ක්‍රමයක් තිබුණේ. ඉතින් කොහොමුණත් අර ගොම කියලා සඳහන් වෙච්ච නිසා ගවයන් ඉන්නේ නැති කියලා හිතුණා. නමුත් සතුන් නැති උනේ කොහොමද කියලා අග්ගඤ්ඤ සූත්‍රයේ මට නම් මේ විස්තර වෙන තැනක් හමුුනේ නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නව ඇති තිබුණා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් කොහොමුණත් මෙන්න මේ විදිහට තමයි අග්ගඤ්ඤ සූත්‍රයේ මේ ජීවය බිහිවීම පිළිබඳව සඳහන් වෙන්නේ. දැන් මට හිතෙන විදිහට නම් මේකේ රස පොළොව තිබීමත් ආබස්සර ඉඳලා මෙහි ආපු කතාව තිබීමත් නිසා අර විද්‍යාව සම්බන්ධයෙන් වැඩ කරන්නේ මහතුරු දෙන්න මේක මතයන් දෙකකට දාන්න උත්සාහ ගත්තා. නමුත් ඒක කොයිතරම් සාර්ථකද කියන එක දැන් ඕගොල්ලන්ට වැටහෙනවා ඇති. ඔයගොල්ලෝ ඒත් හිතෙනවා නම් මේක තමයි කියලා තියෙන්නේ කියලා මේ වචන දෙක විද්‍යාවට දාන එක ඔයාලා මේක සම්පූර්ණ ලෙසම කියවන්න. එතකොට ඔයාලම තේරෙනවා ඇති මේකේ මොන මොකද්ද සඳහන් වෙන්නේ කියලා. මට හිතෙන විදිහට නම් අග්ගඤ්ඤ සූත්‍රය අපි ගන්න ඕනේ ඒකට නෙමෙයි. මොකද ඒක මූලික කරන්නේ බුදුහාමුදුරුවෝ මේ කුල ක්‍රමය පිළිබඳව විග්‍රහ කරන්න. ඒ වගේම තමයි මේ අග්ගඤ්ඤ සූත්‍රයේ අන්තිමට සඳහන් වෙනවා මේ මිනිස්සු කුලවලට බෙදිලා ભેද බින්න කරගන්න එක ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. කුල ක්‍රමය කියලා කියන්නේ අපි බැහැර කළ යුතු, ට්‍රෑෂ් කළ යුතු දෙයක්. මිනිස්සු උසස් හෝ පහත් වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන ධර්මය හෝ අධර්මය කොයිතරම් පිළිගන්නවද කියන කාරණාව මත. ඉතින් ඒක තමයි මට හැඟෙන්නේ මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් ගත යුතු දේ විදියට. නමුත් ඒක පාවිච්චි කළා අපි උත්සාහ ගත්තොත් මේ විදියට තමයි මේ ජීවය බිහි වුණේ කියලා විග්‍රහ කරන්න
ඒක මං හිතන්නේ සාර්ථක දෙයක් නෙමෙයි. ඉතින් මං දන්නවා මේ වීඩියෝ කියන සමහර දේවල් වලට ඔයාලා එකඟ නොවෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. මේක සාකච්ඡාවක් විදියට උගතුන් අතර අරන් යන සාකච්ඡාවක් විදියට ඔයාලට අලුතෙන් යමක් එකතු කරන්න තමයි මේ වීඩියෝ අරගෙන ආවේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා හිතනවාද අග්ගඤ්ඤ සූත්‍රය කියවල බලන්නකෝ. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන කරුණු කාරණාවලින් මේ ජීවයේ බිහිවීම හිතන ආකාරයට එහෙම වෙන්න ඇතිද? එහෙම නැහැ. ඉතින් මේ වීඩියෝ බලුව ඔයාලට බොහොම ස්තුතියි. ධර්මය තුල හැසිරෙන්න, කුල ක්‍රමේ පහත් කරන්න, අපි අලුත් ලෝකයේ මිනිස්සු. බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්න මම සම්පත් වීඩියෝ කතාවේ.